HiruGossip.lk. पीमी हंसमाली जनप्रिय निरूपिका वक्वगेम रंगन शिल्पिनिया पहुगे दवस्टिके अंतरचाले पुराम पीमी हंसमाली कीन अड निरुवत चायरूप कीप्याक हुवमारु वेंड गत्ता ए हिंदम में फोटो वले एत्तनेत्त गेन पीमी की कटी महान हिरु गोसिप अपी तीरने कला वटिंग गुडिंग एहुनु ए कटकता वले एत्तनेत्त गेन पीमी हिरु गोसिप अपी समग हेलिकल आयुरुई में पीमी कोहमद इतिन जीविते मोनो दलुत बिस्तर ජීවිතේ හොඳයි මේ දවස්වල ඉතින් මම සුපුරුදු පරිදි ටෙලිග්‍රෑම් වලට සහභාගි වෙලා මගේ මොඩලින් වැඩ කටයුතු කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා අවුරුදු 18 දී විවාහ වෙන්න ඇයි මෙච්චර හදිස්සි වුනේ එහෙම හදිස්සියකුත් නෙවෙයි ආදරය කරලා මැරි කරා ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 18 දී මැරි කරපු කෙනෙක් කියන මම විතරක් නෙමෙයි සමහර ලංකාවේ ඇති මිනිස්සු මාව දන්නේ ඉඳලා ඉතින් ඒක පොඩ්ඩක් වැඩිපුර යනවා ඇති පියුමි අවුරුදු 18 දී බැඳගිර ඉතින් ඒක මම හිතන්නේ මගේ කැමැත්ත. ඒ වයිසේදී අම්ම කෙනෙක් වුණ එක ගැන ගෙදරින් මොකද කිව්වේ? ඒ ගෙදරින් මගේ අම්මා විතරයි ඉන්නේ මට. ඉතින් මම එහෙම ලොකුවටම කිව්වේ නෑ. ඉතින් මගේ බබාටත් මගේ අම්මා හරි ආදරේ. ඉතින් මගේ අම්මා තමයි මගේ බබා ඉපදෙච්ච දවසේ ඉඳලම බලාගත්තේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැවෙ නෑ. මේ දවස් ටිකේ අන්තර්ජාලයේ පුරාම හුවමාරු වෙන ඔයාගේ අඩ නිරුවත් ෆොටෝ ගැන මොනවද කියන්න තියෙන්නේ? දාගෙන ෆේෂල් එකක් ඒකම සලෝන් එකට ගිය වෙලාවේ ෆේෂල් බෙඩ් එකේ ඉඳලා ගත්ත සෙල්ෆි එකක්. ඉතින් ඒක කවුරු හරි කෙනෙක් එඩිට් කරලා ඒක දාලා තිනවා මගේ නිරුවත් විදියකට. ඉතින් මම සැලෙන්නේ නැහැ කවදාවත්. මම මට හිතන විදිහට මට කෙනෙක් සැකයි. ඉතින් මම දන්නවා කවුද මේ වගේ දේවල් කරන්නේ. අපි මානසික වර්තන හදන කට්ටිය මට කියන්න තියන්නේ ඒ සෙල්ෆි දැම්මා කියලා. මේ පුමු කවදාවත් පැටෙන්නේ නැහැ. මාව වටන්නත් බෑ ඒ කට්ටියට. ඉතින් මම ඒකට ඇක්ෂන් එකක් ගත්තා. ලංකාවේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ඉතින් මම CID එකට ගිහලා ඒක බාර දුන්නා. ඉතින් ඒකල දැනටමත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා තියෙනවා. කවුද ෆස්ට් මම මේක අප්ලෝඩ් කරේ කියලා. ඉතින් ළඟදීම බලා ගන්න පුළුවන් කවුද මේකේ හොඳම එඩිටර් කියලා. ඔයගොල්ලෝ ළඟදීම ඒකේ සත්‍ය කතාව දැනගන්න පුළුවන් එන්නේ මේ අද නිරුවත් පින්තූරේ ගැන. ඒ ඡායාරූපවල ඉන්නේ ඔයා නෙවෙයි කියලා දැම්ම Facebook post එක අයින් කරගත්තියයි. ඒ පෝස්ට් එක මම අයින් කරේ නැහැ. ඉතින් එක එක කෙනා මට ටැග් කරනවා. මොකද මේක මගේ Facebook එක. මට අනිත් අය ටැග් කරනවා. මට අයිතියක් වෙනවා අයින් කරන්න. මොකද එක එක කෙනා මට ටැග් කරන්න ඕනේ. ඉතින් ඒක මම බලාගෙන ඉඳලා ඉතින් මට ආදරය කරන පිරිසක් ඉන්න හින්දා මම ඒගොල්ලන්ට දැම්මා මේක fake කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා සමහර වෙලාවට නෑ මේක fake නෙවෙයි. මට කියන කෙනෙක් නට එක එක කෙනා ළඟට ගිහලා කියන්නේ අම්මේ මේක fake කියලා. ඒ කට්ටියට බලාගෙන මොකද අද ලංකාව හරි දියුණුවයි. ලංකාවේ ඉන්න ගොඩක් එඩිටින් කරන ළමයි ඉන්න Facebook එකේ මගේ ගොඩක් ෆෑන්ස් ආ ඉන්නවා එහෙමයි. ඉතින් ඒගොල්ලෝ මට එව්වා මේක fake කියලා. ඉතින් දැන් ඒකේ original picture එක මගේ ළඟ තියෙනවා. මට ඒක හම්බුණා. ඉතින් මේ ඉදිරි දවස්වලදී මම ඒ හදපු fake එකයි මගේ original picture එකයි දෙකම දාන විතර කට්ටිය බලා ගන්න පුළුවන්. මේක අඩනිරුවත් picture එකක්ද කියලා. මොකද මට කියන්න තියෙන්නේ මේක අඩනිරුවත් picture එකක් කියලා කට්ටිය ඔච්චර බය වෙන්න එපා. මොකද කැමරාවල් ඉස්සරහා ලංකාවේ නිලියෝ ගොඩක් නිරුවත් වල ඇඟේ නූල් පටක් වන් දැතු ඕනතරම් films තියෙනවා. ඉතින් මගේ අඩනිරුවත් picture එකක් ගියා කියලා ඕ හෝ ගාලා මේ කට්ටිය දඟලන්න එපා. මේ මිනිස්සුන්ගේ කාලේ නාස්ති නොකර තමුන් තමුන්ගේ වැඩක් බලාගෙන මගේ අඩනිරුවත් picture සොයන කට්ටියට තමයි මම මේ කියන්නේ. එතකොට රූම් එකේ තරුණෙක් එක්ක හිටිය ඡායාරූපත් එඩිට් කරපුවේමද? දැන් කට්ටිය ඕහෝ ගාලා වෙබ්සයිට් වල දානවා අර පික්චර් එක පිරුමේ එඩිට් කියලා කිව්වට මේ පික්චර් එක කොහොමද එඩිට් කියලා කියන්නේ? කවදාවත් මම කරපු දෙයක් කරේ නැහැ කියලා කියන්නේ නැහැ. මම කරා නම් මම අනිවාර්යයෙන් ඒක කරා කියලා කියන මොකද මේ මගේ අවුරුදු 3 මාරකට විතර කලින් ගත්ත සෙල්ෆි එකක් ඇත්තේ මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් ඉන්නේ. මම නැහැ කියන්නේ ඔන්න ගොඩක් අය ආසයෙන් බලාගෙන ඉඳලා මම මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා. ඒ මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් මොකද කාටද බොයෆ්‍රෙන්ඩ් සයින්වන්නේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව හිටුම් කෙනෙක් නැහැනේ. අනිවාර්යයෙන් එක්ස් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි එක්ස් බොයෆ්‍රෙන්ඩ්ස ගොඩක් ඉන්නවා ඕනම කෙනෙක් නැහැ කියන්න බෑ. ඉතින් මේ මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ්. ඉතින් ඒ පික්චර්ස් මම මගේ Facebook එකේ only me දාලා ලොක් කරලා තිබුණු pictures කවුරු හරි කෙනෙක් වැඩකට නැති කෙනෙක් නිකමෙක් මගේ Facebook එක හැක් කරලා දැනටමත් මම හොයාගත්තා කවුද කියලා. ඉතින් එයා ඒ picture එක අරගෙන දැම්මා. තවත් සමහර විට තව pictures තියෙන්නේ නැති මම ඉතින් ඒ pictures කොයි වෙලෙ එළියට ඉන්න නැහැ. ඒ එළියට આવන මම පොඩක්වත් බය නැහැ. ඉතින් මම කියනවා මේ හැමෝටම ඕනම කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. ඒ ආදරය කරන කට්ටියට ඒ බොයෆ්‍රෙන්ඩ් ගේ ගෙදර ගිහලා පික්චර්ස් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් මං කාටවත් බය නැහැ. ඉතින් මට ආදරය කරන කට්ටිය දැන් බලාගෙන ඉන්නවා. ඇති අයියෝ මේ
අඩ නිරුවත් පිච් එකක් ගියා මෙන්න කොල්ලෙක් බදාගෙන රූම් එකට ගිය එකක් ගියා. ඉතින් ඒ කටියට කියන් තියන්නේ අර පිච් එක නම් එඩිට් කරපු එකක්. මේ මගේ බොයෆ්‍රෙන්ඩ්. කිසි කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඒක මම ප්‍රශ්නයක් කරගත්තේ නැති හින්දා. hero.gossip.lk ගොඩක් කට්ටිය මගෙන් අහනවා ෆියුම් මේ වාර දැන් ලැජ්ජ නැද්ද? ඔයා කොහොමද පාරේ බෑර යන්නේ මේව පික්චර්ස් අවුට් නම්? ඇයි මම පාරේ බෑර යන්න ලැජ්ජ වෙන්නේ? උදාහරණයක් වශයෙන් ගත්තොත් මම කාට හරි පිටරට මම දෙන්නේ ඔයගලන්ට උදාහරණයක් පිටරට ජාතිකෙක්ට කියලා මම වර්ජින් ගර්ල් කෙනෙක් මගේ මේ මේ දේවල් වලට මට කෝටි ගාණක් ඕනේ මට මේ දේවල් දෙන්න මම ඔයා මැරි කරනවා අන්න ඒ වගේ දෙයක් කියවනම් මම ලැජ්ජ වෙන්න ඕනේ සහ කසාද බඳලා ඉන්න ෆැමිලි එකට ඒ හස්බන්ඩ් වයිෆ්ව දරුවන්ව අනාථ කරලා ඒ හස්බන්ඩ් අරගෙන ඒ වයිෆ් ගෙන් බිත්තර වලින් බුටි කාලා අන්න ඒ වගේ දෙයක් මම ලැජ්ජ වෙනවා ලංකාවේ ප්‍රසිද්ධ ඇඳුම් shop එකකින් ඇඳුම් හොරකම් කරලා දන ගහගෙන පොලිස් ඉවර ගිහිල්ලා විකාර නටලා නම් අන්න මම ලැජ්ජ වෙන්න ඕනේ නෑ මේ පියුමි මේ විදිය ලැජ්ජ වෙන දේවල් කරලානේ මට අතරත් හොඳට පාර බෑ ලැජ්ජ වෙනවා මාත් එක්ක කතා කරන්න අකමැති කෙනෙක් හිතන කවුරුත් මාත් එක්ක කතා කරන්න එන්න එපා මම ඒ කටින් කියන්නේ මාත් එක්ක කතා කරන්න අනිම රෝහලේ මම දෙකෙක් නෑ මාව තේරුම් ගත්ත පිරිසක් ඇතුලේ ලංකාවේ ඒ කට්ටිය ඕනෙලා කැවිලා මගෙත් එක්ක කතා කරන්න මාව පාර දැක්කමත් ඒ කට්ටියට ඉතින් මම කතා කරන දෙන කට්ටියට ආදරෙන් කතා කරන මොකද හැබැයි විශේෂයෙන් කියන්න ඕනේ Facebook එකේ මට ගොඩක් ආතිය personal inbox දැම්ම පියුමි ඕවගේ දේවල් කරාට වාසාරයෙන් දෙකවා ඒ කටින් මම පුළුවන් පුළුවන් ගෙදර මැසේජස් දැම්මා මොකද මට ඒ වෙන ඔක්කොම රිප්ලයි කරන්න බැහැ නේ ඒකට රිප්ලයි කරා කවදාවත් සැලෙන් දෙ නැහැ මොකද අපි ජීවත් වෙනවා නම් අපිට මේ ජීවිතේදී ප්‍රශ්න එනවා මට අද ඉන්නේ ප්‍රශ්නයි මට අවුරුදු 18 ඒක ප්‍රශ්නාවක් ඒත් මම කවදාවත් සැලෙන්නේ නැහැ මම මගේ ගමන යනවා වත්තන් බෑ මොකද මගේ හිත හයියයි හැමදාම මම තනියෙන් කරන්නේ දැන් මේ ප්‍රශ්නේ දිනනත් මම CID එකට ගිහින් මේ හැමදාම කරේ තනියෙන් ඒකට කඩිය මගේ යනවා ඒත් මම තනියෙන් ගියවත් මෙච්චර යාළුවෝ ඉන්නවා මට අම්මයි නෝ එක්ක යන්න බැරිද මට යාළුවෝ ඉන්නවා ඒකල්ල ඒ ටයිම් එකට ඔෆිස් එකට මම විතරයි ජොබ් එකක් කරන්න දෙන්නේ මොකද මම විශේෂයෙන් මගේ අම්මව CID එකට එක්ක යන්න කැමති නැහැ මොකද අපි පොඩි කාලේ ඉඳලා දුක් මහන්සියලා හදලා දුක් විඳලා ඉතින් අපිව හදලා අපේ දරුවන්වත් බලාගෙන ඉතින් අද අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට ඒ අම්මලව CID එකට එක්කන් ගිහිල්ලා මගේ බබාව CID එක්කන් ගිහිල්ලා මට ඒ වගේ ලැජ්ජ කරන්න ඕනේ නැහැ මගේ අම්මව අනිත් කට්ටියට ලැජ්ජාවල් නැතුව අම්මලව CID ගාන එක්කන් ගිහිල්ලා ඔය උසාවි ගාන එක්කන් ගිහිල්ලා ලැජ්ජ වුණාට මම කවදාවත් මගේ අම්මව විදිහට ලැජ්ජ කරන්නේ නැහැ මොකද මගේ අම්මටත් හොඳට ලැජ්ජාවක් තියෙනවා ඉතින් මටත් ලැජ්ජාවක් ළමෙක් ඉන්න අම කෙනෙක් විදියට Facebook දාන ෆොටෝ ගැන මිනිස්සු එක එක කතා කියනව නේද? සමහර විතර ඇති. මම මේ දාන පික්චර්ස් එක සෙල්ෆීස් එක මට ලැජ්ජාවක් නැහැ කියලා. එimhe හිතනවා නම් ඒ හිතන්නේ ඉගෙන ගන්න නැති මිනිස්සු මහා දුගත් මිනිස්සු හිතන ඇති ඇඟ පේන පික්චර් එකක් දැම්ම අප්පෝ මෙන්න මේක මෙහෙමයි කිසි ලැජ්ජාවක් නැහැ පේනවනේ දාන පික්චර්ස් ළමෙක් ඉන්න ළමයා ගැන හිතන්නේ නැහැ කියලා. මේ කියන කතිය බොරු වෙන්න එපා. මගේ ළමයා ගැන මම බලා ගන්න මම ඉන්නවා. ඒ කතිය ඉතින් බොරු වෙන්න එපා පොඩ්ඩක්වත්. ළමයාගේ අනාගතය ගැන ගොඩක් කතිය දානවා ඔයා මෙහෙම දානකොට අපි දරුවන්ට මොකද වෙන්නේ මගේ දරුවන්ට වෙන්නේ මොකද කියලා මම බලගෙන කවුරුම වරිය කවදාවත් ඒකට මේ පියුමි හංසමාලි හැමදාමත් කෙලින් එන හැම ප්‍රශ්නයකටම ෆේස් කරනවා සරාගී විදියට ඇඟ පේන ෆොටෝ දාන්නේ කොල්ල වශී කරගන්න හිතාගෙනද අයියෝ ඔකට දැරි කොල්ල වශී කරගන්න මේ Facebook එකේ ෆොටෝ දාන්නේ ඉතින් මම normal pic එකක් ගන්නවා සමහර වශී වෙනවා ඉතින් මොකක් හරි මම පිනක් කරලා ඇති කොල්ලෙක් මට වශී වෙන්න වශී වෙන කට්ටියට ඉතින් මට කරන්න මට කියන්න පුළුවන් දේ වශී වෙන්න එපා මට කියලා කියන්න බෑනේ ඒක සම්පූර්ණ වැරදි දෙයක් ඉතින් මම ගොඩක් යාඩ ඔය හිණ කියන්න මම බබත් එක්ක පික්චර්ස් දානවනේ ගොඩක් ඉතින් බබා එක දාන්න එන තාත්තලා වශී කරගන්න කියලා අහන්න පුළුවන් සම්පූර්ණ කතාව වැරදි නුගේ ගොඩදී තරුණියක් එක්ක ගහගත්තේ කොල්ලෙක් හින්ද කියන්නේ ඇත්තද කොල්ලෙක් එක්ක නෙමෙයි එක ගහගත්තේ ඉතින් ඔය එකත් යාළුවෝ යාළුවෝ කියලා කියලා මොකද ඉස්සර ඒ ගැරේ මම යාළුවෝ ඉතින් යාළුවෝ කියලා කියන ඉතින් ඇවිල්ලා ගත්තා මම තාප්පේ hero.gossip.lk විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මේ ප්‍රශ්නේ වෙලා තියෙද්දි හැම ගොසිප් ආයතනයකින්ම බඩකට නැති මහත් 2.5 pages වල ගහලා තිබ්බ මෙන්න පියුමිගේ මේ මෙමය කියලා හිරු ගොසිප් එකෙන් විතරයි මෙන්න මේ දේ ගැවුනේ නැති ඒත් ඒගොල්ලෝ ඒක ගැව්වේ පියුමිගේ මේ pictures ඇත්තද? එතකොට ඒගොල්ලෝ එතන question mark එකක් තිබ්බා මගෙන් උත්තරයක් ගන්න මේ කතාව ඇත්තද කියලා. ඉතින් ඇත්ත නැත්ත නොදන්න කට්ටිය දැම්ම මෙන්න පියුම කොල්ලා ටික selfies ගාලා කොල්ලා delete කරලා ඒව බොරු කතා. ඒ pictures තිබුණේ මගේ ළඟ විතරයි. එයාගේ ළඟවත් තිබුණේ නැහැ. විශේෂයෙන්ම මම කියන්න ඕනේ හිරු ගොසිප් කියලා කියන්නේ හිරු කියලා කියන්නේ වැදගත් මාධ්‍ය ආයතනයක්. ඉතින් මේ විදියට මගේ මට ආදරය කරන ෆෑන්ස්ට
මට පිරිතුරක් දෙන්න මෙම හිරු ගොසිප් ආයතනය ගොඩක් උදව් කරා. ඉතින් මම ගොඩක් ආදරයෙන් හිරු ගොසිප් එකට thank you so much කියලා කියනවා මට මේ කරපු උදව්වට. Hiru Gossip.lk